Oxford College of Business. All we do, all we are, is business education. විශාසභංග යෝජනාව ඉතාමත් පැහැදිලිව අතිවිශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරවන්නට අද පුළුවන් වුණා. ඒ අනුව විශාසභංගයේ ගෙනන ලද උදවිය පරාජයටපත් වුණා. මේ විශාසභංගය ගෙනීම තුලින් සිදු වුණේ ආණ්ඩුවේ ශක්තියත් ඒ වගේම එකමුතුභාවයත් තව තවත් වැඩි වීම. ආණ්ඩුවේ සිළුම දෙනා පක්ෂ මං හිතන ආණ්ඩුවේ තියෙන එකමුතුකම පෙන්වුවා. විශේෂයෙන්ම ශක්තිමත් ආණ්ඩුවක් කියන කාරණාව මෙතනදී රටම දැක් ගන්න පුළුවන්කම ලැබුණා. ඒත් එක්ක මං හිතන්නේ මෙවැනි විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම තුළම යහපාලනය පේනවා. මොකද වෙනදා මෙවැනි දේවල් කතා බහ කරන්න ඉඩ තිබුණේ නැහැ. අද හැබැයි යම්කිසි කෙනෙකුට මේක වරදක් කියලා පේනවනම් ඒ අයට තමන්ගේ විරුද්ධ මත ඉදිරිපත් කරන්නත් ඒ වගේම ඒ සඳහා ආණ්ඩුවට උත්තර සපයන්නත් පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම අවුරුදු ගානකට පස්සේ මුදල් ඇමතිවරයෙක්ට විශ්වාසභංග යෝජනාවක් ගේන්න අපි විපක්ෂයෙන් දුන්න ඒ ඉල්ලීම අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. එහෙම වෙලා ජයග්‍රහණය කිරීමේ තාමත් වැදගත් දෙයක්. මේ රටේ ජනාධිපතිවරයෙකුයි අගමැතිවරයෙකුයි ඉන්න ප්‍රධාන පක්ෂ දෙකේ. ඒ හරහා මේ රටේ මහජනතාව පහුගිය මැතිවරණයෙන් ඉල්ලපු දේ තමයි එකට වැඩ කරන්න කියලා. ඒ හරහා තමයි අපිට රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ අනවශ්‍ය දේවල් වලින් රට පස්සට අදින එක තමයි ඔය කල්ලි තියෙන ක්‍රමවේදය. ඉතින් අපි ඒකට බය වෙන්නේ නැහැ. අපි කරන ක්‍රමවේදය ඉදිරියට ගෙනියනවා. ලෝකේ ජනප්‍රිය වෙමින් පවතින අපේ රටක් හැටියට මේ සියල්ලම ජයග්‍රහණය කරලා මහජනතාවගේ සෙත සලසන්න අපි සියලු දෙනාම අත්වල බඳ ගන්නවා. ඇත්ත වශයෙන්ම මේක රවි කරුණායක කියන පුද්ගලයෙක් ඉලක්ක කරගත්තට ඒ සංකේතය හරහා කෙලින්ම මේ රටට හානිකර දෙයයි කරන්න හදන්නේ. විශේෂයෙන්ම මේ ආර්ථිකයේ තියෙන විශ්වාසය බිඳවට්ටන්න තමයි විපක්ෂය උත්සාහය කරන්නේ. ඒ උත්සාහය අපි තාම තරයෙන් ප්‍රතික්ෂේප කරලා අපි මේ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්ද දීලා තිබෙනවා. ජාතික ආණ්ඩුවක ප්‍රතිපත්ති තීරණය කරන්නේ එක කණ්ඩායමක් හෝ පුජ්‍යලයක් හෝ මුදල් ඇමතිතුමා නෙවෙයි. මේක ජනාධිපතිතුමා හෝ අගමැතිතුමාගේ හෝ ශ්‍රී ලංකා හෝ UMP ආණ්ඩුවක් නෙවෙයි. මේක සාමූහික එකතු වූ ආණ්ඩුවක්. ඒ එකමුතුව නැත්තම් මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා මේ ඡන්දෙදි වැදගත් වෙන මේ ආණ්ඩුවේ එකමුතුව පවත්වාගෙන යනවාද ඒක අපි බිඳලා දානවාද කියන එක. ඉතින් ඒක බිඳලා අපට විකල්පයක් තියනවාද? කොහොමද විකල්පය අපි ගොඩනගන්නේ? පරණ ඒ දූෂිත ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්තියම අපි ආපහු ගේනවාද ඉස්සරහට යනවාද? ඒකේ ඒ මත තමයි අපි තීරණයක් ගත යුත්තේ. ඊළඟ කාරණේ තමයි මේ ආණ්ඩුවේ තිබෙන දුබලකම. අපි රටේ ජනතාවට පෙන්නලා නැහැ රට ඉදිරියට ගෙන යන ප්‍රතිපත්තිය නැත්නම් ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කුමක්ද කියලා. අපි ව්‍යවස්ථා වෙනස් කරනවා කියනෝ මොන වගේ වෙනසක්ද අපි ව්‍යවස්ථාවේ කරන්න යන්නේ? මං හිතන්නේ ඒක අපි අනවශ්‍ය පමණ සමාජයට මතු කරලා තිනෝ ජනතාවට වැදගත් වෙන ඉතාම වැදගත් ඉක්මනින් ඡන්ද ක්‍රම වෙනස් කර ගැනීම. ඒ වගේම අපේ ආනයන අපනයන ආර්ථිකය අපි කොහොමද තුලනය කරගන්නේ? අද ණය හා වාරික ගත්තම විශාල ප්‍රමාණයක් අපට ගෙවන්නලා තිනෝ. පරණ ණය හා වාරික අපට ගෙවන්නලා තිනෝ. ඒ පාරෙම නම් අපි යන්නේ එතන තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා අද ශ්‍රී ලංකා UNP සිළු දිනාගේ වගකීම අපි ණය හා වාරික පොලී ගවන්නේ කොහොමද? ආනයන අපනයනේ තුලනය කරගන්නේ කොහොමද? අපි අන්තර්ජාතික ගිවිසුම් අස්සම් කරන්නේ මොන වගේ ප්‍රතිපත්තියකද කියන එක සම්බන්ධයෙන් තීරණයක් ගන්න ජාතික එකමුතුවක් අවශ්‍යයි. මේ ආණ්ඩුවට සන්ධානයෙන් තරම් කළා තනතුරු ගත අයගේ සහයෝගයත් එක තුනෙන් දෙකේ බලයක් තියෙනවා කියන එක අපි දන්නවා. දැන දැනත් ගෙනාවේ පාර්ලිමේන්තු තුළ ඒකාබද්ධ විපක්ෂයට කතා කරන්න දෙන අවස්ථාව අඩුයි. ඒ නිසා මේ ආණ්ඩුව කරන හොරකම් ගැන ජනතාව දැනුවත් කරන්න ක්‍රමවේදයක් නැහැ. අපි මේක අවස්ථාවක් කරගත යෝජනාව ගෙනැල්ලා මේ ආණ්ඩුව මේ මාස 6ට කරපු හොරකම් පිළිබඳව දූෂණ පිළිබඳව වංචා පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කරන්න. යහපාල ආණ්ඩුව බලයට එනකොට කියපු දේවල් නෙමෙයි මේ වෙනකොට සිද්ධ වෙන්නේ. මේ ආණ්ඩුවේ විශාල වශයෙන් ජනතාව පීඩනයට පත් වෙලා තියෙනවා. නමුත් ඒව කතා කරන්න අවස්ථාවක් නැහැ. ඒකාබද්ධ විපක්ෂය හැටියට පාර්ලිමේන්තු තුළ කතා කරන්න දෙන අවස්ථාව අඩුයි. ඒ නිසා තමයි අපි තීන්දු කරේ යෝජනාව ගෙනල්ලා රටේ ජනතාව දැනුවත් කරන්න හැන්සාත් ගත කරන්න. මම හිතන්නේ ඒකත් සාර්ථකව අපිට කරගන්න පුළුවන්කම ලැබුණා. ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියත් ඒ වගේ මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැන්වීමේදී මුදල් අමාත්‍යවරයා විසින් ගෙන තිබෙන ක්‍රියාමාර්ගත් මේ රටේ ජනතාවටත් මේ රටටත් ඉතාමත් අහිතකරයි. විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස රේගුව හැසිරවීමේදී සහ සමහර බදු පැනවීමේදී අක්‍රමිකතාවන් ගණනාවක් සිදු වී තිබෙන බව අද පාර්ලිමේන්තු ඉතා පැහැදිලිව එළිදරව් වුණා. ඒ නිසා අප මුදල් අමාත්‍යවරයාට එරෙහිව ගෙන තිබෙන විශ්වාස භංගයට සහාය පළ කරා පක්ෂෝ ඡන්දය ලබා දීලා තිබෙනවා. හැබැයි අපි කිසියෙත්ම හිතන්නේ නැහැ මේ අර්බුදයට මුදල් අමාත්‍යවරයා පමණක් වගකී යුතුයි කියලා. ඔහුගේ සුවිශේෂී දායකත්වයක් තිබෙන අතර මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය තමයි මෙහි පතුලේ තිබෙන ගැඹුරුතම ප්‍රශ්නේ.
එනිසා සැබවින්ම මේ පාර්ලිමේන්තුවේ කෙසේ වෙතත් මේ රටේ ජනතාව එක්ව මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව විශ්වාස භංගයක් ගෙනා යුතුයි කියන එක තමයි අපගේ අදහස. අද අතිගරු ජනාධිපතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේත් නායකත්වය, රට යන දිශාව, ඒ වගේම ජාතික රජය තහවුරු වෙමින් තවදුරටත් දූෂණය, වංචාව, හොරකම ඒ සියල්ලක්ම බැහැර කරලා විනීත පාලනයක්, යහ පාලනයක්, පොදු ජනතාවගේ බඩකට පුරවන පාලනයක්, පොදු ජනතාවට සහන් ලබා දෙන පාලනයක්, පොදු ජනතාවට ඓතිහාසික සංවර්ධන යුගයක් බිහි කරන පාලනයක් තහවුරු වුණු, සාක්ෂාත් වුණු, ස්ථිර වුණු දවසක්. මේ දවසෙන් අපි දැවැන්ත ශක්තියක් ලබාගෙන වැඩි වැඩියෙන් පොදු ජනතාවට සමීප වෙලා, වැඩි වැඩියෙන් පොදු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා, වැඩි වැඩියෙන් රාජ්‍ය සම්පත්, රජයේ තිබෙන සියලුම මූල්‍ය ශක්තිය මේ රටේ දුකෙන් පෙළෙන ජනතාව ඒ දුකෙන් මුදවා ගන්නට අපි යටකප කරනවා කියන ඒ දැඩි අදිෂ්ඨානය තුළ අපි අද දවසේ පාර්ලිමේන්තුවෙන් නික්ම යනවා. මේ විශ්වාස භංගය පිළිබඳ ඡන්ද විමසීමෙන් පැහැදිලි වුණා ආණ්ඩුවට 3-2 ශක්තියක් පාර්ලිමේන්තුව තුළ නැහැ කියලා. ආණ්ඩුවත් එක්ක ප්‍රධාන වශයෙන්ම ඍජුව හා වක්‍රව සම්බන්ධ වෙලා කටයුතු කරපු පාර්ශ්ව දෙකක්, එකින් එක පාර්ශ්වයක් විරුද්ධ විශ්වාස භංගයත් එක්ක පක්ෂෝ ඡන්දෙ දුන්නා, අපිත් එක්ක පක්ෂෝ ඡන්දෙ දුන්නා, ඒ වගේම අනිත් පාර්ශ්වයේ ඡන්දෙ දීමෙන් වැළකී හිටියා. ඉතින් ඒ ඉරිතැලීම, ඒ බිඳ දැමීම සිදුවීමට හේතු වුණේ මේ විශ්වාස භංග යෝජනාව 3-2 බලයක් මේ ආණ්ඩුවට නැහැ කියන කරුණ සනාථ කරන්න මේ විශ්වාස භංග යෝජනාව විවාහ වුණා විතරක් නෙවෙයි, මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාකලාපයේ පිළිබඳ බලවත් සංවාදයක් සමාජගත කරන්න මේකෙන් අපිට පුළුවන් වුණා. අප ආත්ම ශක්තියක් තියෙනවා මේ වගේ දේවල් වලට විදදරන්න. අපේ ඒගොල්ලන් කියන්නේ වෙලා නාස්ති කරන මේ වගේ බොරු වැඩවලට. කරේ අමූලික බොරු චෝදනා තුළ මිසක් ඇත්ත තත්ත්වයක් පෙන්වලා නැහැ. අපිට පෙන්වන්න පුළුවන් වුණා මොන වගේ ආර්ථිකයක් අපිට ලැබුණේ, අද මොනවද තත්ත්වේ, අද ජීවන වියදම අඩු කරලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් එකට රට හදන්න ඔක්කොම එකතු වෙන්න කියන එක තමයි මේ ලැබුණ පණිවිඩය. මොනක් තියෙන සත්‍යය? තියෙන එක තන්දි දුන්නේ නැති එක විතරයි තිබෙන්නේ. ඉතින් ඒක වලකල හිටියේ මහින්ද රාජපක්ෂ අන්තිමට තන්දි දුන්නේ නැණ විරුද්ධ. තව මොනවද කතා කරන්නේ? ඒකාබද්ධ විපක්ෂ, ඒකාබද්ධ විනාශය කියලා කියන්න පුළුවන්. අවුරුදු 10ක් මේ රටට කරපු හානිය ජනතාවට හෙළි කරන්න අපට අවස්ථාවක් ලබා දුන්නට ඒකාබද්ධ විනාශය කියන කණ්ඩායමට අපි ස්තුති කරන්න ඕනේ. මොකද මේ අවුරුදු 10 තුල මේ රටේ තිබුණු තත්වය, මේ රටේ තියෙන නායකන්දරාව, මේ රටේ තිබුණු ආර්ථික විනාශය, මේ සියලු දෙයක් නිසාම තමයි අද මේ රටේ අපට යම් යම් තීරණ ගන්න සිද්ධ වුණේ. අද හෙළි වුණා ඒ ටික. ඉතින් අපි සතුටු වෙනවා. අපි එක පැත්තකින් ආණ්ඩුව ශක්තිමත් කියනවා කියන එක අද ස්ථාවර වුණා. ඒ වගේම අපට ප්‍රධාන පක්ෂ දෙකට එකට වැඩ කරන්න පුළුවන් කියන අවස්ථාව අපි රටට පෙන්වලා දීලා තියෙනවා. මේක මං හිතන්නේ ලෝකෙටම හොඳ පණිවිඩයක්. මේ රටට ආයෝජනය වැඩි කිරීම සඳහා හොඳ පණිවිඩයක්. එක අතකින් අද තිබුණ මේ ජයග්‍රහණය රටට ලොකු ජයග්‍රහණයක් හැටියට අපි දකින්නේ. විශ්වාස භංග යෝජනාව මේ රාජපක්ෂ කල්ලිය ගෙනාපු ඒ යෝජනාව අද මහා පරාජයකට පත් වුණා. ඔවුන්ට ඡන්ද 51යි, අපිට ලැබුණ වැඩි ඡන්ද ප්‍රමාණය 95යි. ඒ ඡන්ද 51 ගත්තේ JVP එකේත් උදව් උපකාරය ඇතුව. නැත්නම් එච්චරවත් නැහැ. මේ අය බලාපොරොත්තු වෙන මේ විශ්වාස භංග යෝජනාව ගෙනල්ලා රජය ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ අර්බුදයක් ඇති කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් හව තමන්ගේ පැත්තට ගන්න පුළුවන් කියන මතය තමයි මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ, නැතුව රවීට ගෙනාපු විශ්වාස භංගයකට වඩා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම ඒක පරාද වුණා. දෙවැනි එක ඊයේ කිව්වා ඒගොල්ලෝ මේ විශාල කුමන්ත්‍රණයක් ඊයේ කියලා. ඊයේ අමාරු තත්වයක හිටපු අපි බොහොම අමාරුවෙන් අදට දාගත්තා කියලා. ඊයේ පැය 4 විවාදේ අපි පැය 8 මේගොල්ලන්ට දුන්නා. දැන් පේනවනේ වෙනස කොච්චරද කියලා. ඒගොල්ලන්ට ලැබුණ ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි, අපිට ලැබුණ වැඩි ඡන්ද ප්‍රමාණය ඒ වගේ දෙගුණයයි. මේකේ 4-5 නම් එහාට මෙහාට කරගන්න තිබුණා. මේක 4 නෑ. අනිත් එක අද මුළු දවසම විවාදේ බැලුවා නම් රජය තමයි මේ විවාදේ ජයග්‍රහණය කරේ. ඡන්ද ප්‍රමාණයට ඇමරුණාම රජයේ වැඩ කටයුතුත් කරා, තිබුණ සියලු චෝදනාවලට උත්තර දුන්නා. රජයේ ඉතාමත්ම සාර්ථකව මේ ව්‍යාදේ මෙහෙව්වා. ඉතින් ඒ නිසා අද අපේ ජයග්‍රහණය රවි කරුණානායක මහත්මයාගේ ජයග්‍රහණයක් විතරක් නෙවෙයි, මේ ගෝත්‍රවාදී, මේ ගෝත්‍රික පක්ෂභේදය මත ජීවත් වෙන අයගේ මේ නයිමුගටි දේශපාලනයට එරෙහිව ජාතික රජයක් යටතේ ජාතික දේශපාලනයක ජයග්‍රහණයක් කියලා මම කියනවා.